ජාතික දැල්පන්තු සූරතාවේ පුරා දින 3ක් තිස්සේ පැවැත්මින් අද දිනේ නිමාවට පත් වුණා ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමයි මෙම තරගයෙන් ජයග්‍රහණ හිමි කරගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම දැන් මා සමග සිටිනවා හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නායක දර්ශිකා මේ වික්‍රම මොකද හිතන්නේ තරගයේ හතරම ලොකු සතුටක් තියෙනවා හතරවෙනි වටේත් අපිට සම්මානය රැක ගන්න හම්බුණා හොඳ ගේම් එකක් දුන්නා යාෆෝස් කණ්ඩායමක් තියෙන වෙදර් කන්ඩිෂන් එකත් එක්ක ටීම්ස් දෙකටම 100% යන්න පුළුවන් වුණා කියලා මං හිතන්නේ ඒ වුණාට මං හිතනවා බලන් හිටපු හැමෝටම හොඳ මැච් එකක් දෙන්න අපිට පුළුවන් වුණා කියලා අපි දන්නවා ඔබ කණ්ඩායමේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන ක්‍රීඩිකවන් 5 දෙනෙක් පමණ නමා දන්න පරි ඒක පිටුහලක් වුණ නැද්ද මේ තරග ජයග්‍රහණය? ඇත්තටම ජාතික කණ්ඩායම විතරක් නෙමෙයි මම හැමදාම කියනවා වගේ අපේ කණ්ඩායමේ ඉන්න ඉස්සෙල්ලම ශ්‍රී ලංකන් හත ඒ වගේම බෙන්ච් එකේ ඉන්න ටීම් එකේ ඉන්න 12ම තුරුම්පු අපිට කවුරුත් හොඳයි නෑ එහෙම කියලා නෑ ඒ වගේම තමයි අපිට විතරක් නෙමෙයි ආෆෝස් කණ්ඩායමටත් ජාතික කණ්ඩායමේ කාලයක් ශ්‍රී ලංකන්ලා දැනටත් ශ්‍රී ලංකන්න ඔක්කොම ඉන්නවා ඒකට මම හිතනවා බැලන්ස් ටීම් එකක් අපි දෙගොල්ලන්ටම හිටියේ කියලා ඉතින් හොඳ තරගයක් තිබුණා ඒ වගේම තමයි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ජයග්‍රහණය කරන්නේ 17 වෙනි වතාවට පිට ජයග්‍රහණය කරන්නේ හතරවෙනි වතාවට. ඉතින් මේ සතුට කොහොමද බෙදා හදාගන්නේ කණ්ඩායම සමග? ඇත්තටම නිහතමානී සතුටක් තියෙන්නේ. මොකද අපි කාලයක් සම්මානය රැක ගන්න අපිට හම්බුන්නේ. දැන් හතරවෙනි වතටත් අපිට ඒක හම්බ වෙලා තියෙනවා. ඉදිරියටත් ඒක කන්ටිනියු කරන්න අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් විදිහට, නායිකාව විදිහට නිහතමානී සතුටක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. නමුත් අපි දුටුවා මේ තරගයේ පුරාවට හැටනන්ෂල් බැංකුව ඉතාම ක්‍රියාශීලව කටයුතු කරන කොහොමුණත් විශාල පරතරකින් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරීමට හැකි වුණේ. මොකද මේ පරාජිකුට හේතුව රහස මං හිතන්නේ අපිට හොඳ එක්ස්පීරියන්ස් කෝච් කෙනෙක් ඉන්නවා ඒ වගේම එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් ලා ඉන්නවා ඒ වගේම යන් ප්ලේයර්ස් ලා ඉන්නවා ඒ දෙකේම කොම්බිනේෂන් එක තමයි අපේ රහස බොහොම ස්තුතියි සුබ පතනවා